කතලුව පූර්වාරාමය ගාල්ල දිස්ත්‍රික්කයේ කතලුව ග්‍රාමයේ පිහිටා ඇති පෞරාණික වටිනාකමකින් යුත් පූජා භූමියකි. මෙම පූජා භූමිය කාවන්තිස්ස රජු සමයේ ඉදිකරන ලද බවට ජනප්‍රවාදයේ සඳහන්. ඉපැරණි බෝධිය දේවානම්පියතිස්ස රජ සමයේ රෝපණය කරන්නට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. උඩමළුවේදී හමුවන පැරණි විහාර මන්දිරය පොළොව මට්ටමේ සිට මීටර් එකක් පමණ උසකින් යුක්තව ගොඩනගා ඇත. ප්‍රවේශ දොරටු පහකින් සමන්විත මෙම ගොඩනැගිල්ල නුවර යුගයේ ගෘහ නිර්මාණ කලාවට අනුව ගොඩනගා ඇති බව මනාව පිළිමිබුවේ. යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන්හි පැවති විහාරස්ථාන නඩත්තුණු කිරීම හේතුවෙන් එහි තිබූ මුල් කලාකෘති සහ ගොඩනැගිලිවලට හානි සිදු විය. 1880 එංගලන්තයේ සිටි වික්ටෝරියා මහරැජින සහ ජෝර්ජ් රජතුමා ඇතුළු පිරිසගේ මැදිහත් වීමෙන් කතලුව පූර්වාරාම විහාරය ගොඩනැගිලි හා කලාකෘති නැවත ප්‍රසංස්කරණය කිරීමට මැදිහත් වී ඇත. එම හේතුවෙන් විහාර මන්දිරයට පිවිසෙන දොරටුවේ සහ විහාර මන්දිරයේ බුද්ධ මන්දිරයට ඇතුළු වන ස්ථානයේ ඇති මකර තොරණේ වික්ටෝරියා රජින සහ ජෝර්ජ් රජතුමාගේ මුහුණු සිතුවමට නංවා ඇත. අපේ දම්තිහරලියා පොතක සඳහන් කරලා තියෙනවා, සඳහන් කරලා තියෙන මේ මේ බෝධි රෝපණය කරේ දේවානම්පියතිස්ස රජුගේ කාලේ කියලා. මේ චෛත්‍ය කාන්ත රජුන කාලේ හැදුවා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි අතට ලිඛිත තොරතුරක් අපිට නැහැ. මේ දැන් විහාර මන්දිරය තමයි බොහොම වැඩිම ගම් ජනප්‍රිය වෙලා තියෙන විහාරස්ථානේ. ඔය චිත්‍ර නිසා ඒ චිත්‍ර දැනලා තියෙන චිත්‍ර ඇඳලා තියෙන්නේ මේ වික්ටෝරියා මහරජනේ කාලේ. කියන්නේ ආ පැත්තේ උතුරු පැත්තේ බිත්තියේ තියෙනවා මේ දිනයක් පොතක සඳහන් කර තියෙනවා 1881 කියලා. ඉතින් මේ එන්ට්‍රන්ස් එකේ තියෙන පිට වෙන තැන තියෙන්නේ 1886 කියලා. එහෙන් අදහස් කරමු නම් අවුරුදු 6ක් 5ක් විතර මේක ඇඳලා තියෙනවා කියලා. හිතන්න පුළුවන්. ඒ වගේම මේ විහාර චිත්‍ර ඇඳලා තියෙන්නේ මේ තනි කෙනෙක් නෙමෙයි, කණ්ඩායම් හතරක්. මේ එක එකනා මේ බලන කට්ටිය මේකට එක එක අර්ථකථන දෙනවා. අපේ නායකහරුත් මට කියලා තියෙන්නේ මේ කිව්වේ දස්සර මේ බිත්ති හතර චිත්‍ර ඇඳේ කණ්ඩායම් හතර තරඟටේ කියලා. එතකොට එකට එකට එකක් නොසා නොපෑහෙන විදිහට හොරින් තියෙනවා. ඒක විහාරේ එල්ල බැලුවම ඕනෙකට තේරෙනවා. මොකද හතර පැත්තේ සූවිසි විවරණේ තියෙනවා. ඒ සූවිසි විවරණේ හතර පැත්තේ තියෙන මූණුහර හතර විදියක්. එක පැත්තක මූණුහර එකයි, අනිත් පැත්තේ ඒ පැත්තේ එක ස්වරූපයක්. හතර පැත්ත මෙහෙමයි. ඉතින් මගේ මේ විහාරේ මේ දැනලා තියෙන විහාර නෙමෙයි, කලින් තියලා තියෙන්නේ. දැන් මේ විහාරේ මැදි කරලා තියෙන හතර කොටුව තියෙන්නේ. ඒක තමයි පරණ විහාරේ. යන සැතපෙන පිළිම තියෙන කාමරේ මේ මේකට ස්තූප පිළ වගේ ඉස්සරහා කැල්ලයි. දැන් ලොකු එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. බස් නායකට එන්ට්‍රන්ස් තියෙන්නේ. උතුරට දකුණට දෙකක් තියෙනවා. ඒ දකුණට කුඩා එකක්. ඉස්සරහට තමයි ප්‍රධාන තියෙන්නේ. අර දැන් අර පැරණි අර සාම්ප්‍රදායිකව අපේ අර හෙල්ල ගත්ත මුරකාරයෝ තියෙන චිත්‍රවල මේ ප්‍රධාන පැත්තේ, අනිත් පැත්තේ නෑ. මේ ඒක පැරණි චිත්‍ර විශේෂයෙන් ඒ වගේ දැන් මේ ඇඳපු චිත්‍රවලට යටින් නැවත චිත්‍ර මතුවලා තියෙනවා. දැන් මේ දවස්වල අපි මේ සංස්කෘතික කෝණයෙන් සංරක්ෂණය කටයුතු කරගෙන යනවා. ඒකට අර මේ පිරිසිදු කරනකොට අර පරණ චිත්‍ර නැවත මතුවලා තියෙනවා. අර ඒ චිත්‍රාම වල විස්තර ලියපු පටි තියෙන්නේ, ඒ පටි අතරින් පරණ චිත්‍ර මතුවලා තියෙනවා. කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරා යන ශිල්පීන් විසින් මෙහි සිතුවම් ඇඳ ඇති අතර මෙහි වෙස්සන්තර ජාතකය, සුතසූම ජාතකය, තේමීය ජාතකය, චුල්ලපදුම ජාතකය වැනි ජාතක කතාද පටාචාරා, මහදන සිටුවර, නන්දිය උපාසක වැනි බුද්ධ චරිතයට සමකාලීන චරිතයන්ගෙන් කතා පුවත් හා සූවිසි විවරණය, අපාය, දිව්‍ය ලෝක වැනි සිතුවම්ද මෙහිදී දැකගත හැක. කියන්නේ පරණ චිත්‍ර උඩින් තමයි මේ 86 ඇඳලා තියෙන්නේ. මේ 1886 ඇඳලා තියෙන්නේ.
මොකද මේ ඒ චිත්‍ර මේ මේ යව සමහර කියන කඩවල ගල්ලේ ගුණාසයේ මහ ගුණාසයේ එක එක එකකන යම් යම් පොත්වල විවිධ අර්ථකථන දෙනවා ඒ වුණාට ඒ අර්ථකථන දුන්නට අපේ නායක හඳුරුවා කියන කතාවත් අනුවත් මේ චිත්‍ර බැලුවත් අපිට පේන්නේ කණ්ඩායම් හතරක් ඇඳලා තියෙන්නේ හැබැයි මේ සිත්තරමගේ පරම්පරාවේ කට්ටියද කියලා දන්නේ නැහැ ඒත් එක්කෙනාට එක්කෙනා වෙනස් සම්ප්‍රදායක් අනුගමනය කරන චිත්‍ර ඇඳීමේදී දැන් එකම චිත්‍ර හැදුවට එකම පිළිම හැදුවට ඒ සාම්ප්‍රදායික වශයෙන් මූණවර වශයෙන් ඔය මේ මල්වල මේ භූ මිනිස්සේ රූප මේ මිනිස් රූප ඉස්සරහ මේක ටිකක් වෙනස් හතර පැත්තේ ඒ නිසා ඒක එහෙම විශේෂත්වයක් තියෙනවා අර මේ විහාරයේ මේ තියෙනවා කතා 11ක් තියෙනවා එයින් කතා පහක් ජාතක කතා අනිත් හය චරිත කතා ජාතක කතා පහ කියන්නේ බස්නාහිර පැති බිත්ති සම්පූර්ණයෙන්ම තියෙන විස්තර ජාතකේ මුලින්දලම තියෙන දිගටම කතාව එකට උතුරු පැති බිත්ති කතා තුනක් තියෙනවා ඉතින් මේ චූල තරණපාල කියලා කියනවා මේ කණ්ඨහාරි ජාතකේ කියලා කියනවා නැගලිර කොනේ තියෙන්නේ මේ පටාචාර කතාවයි පටාචාර කතාව සම්පූර්ණයෙන්ම මුළු කතාවම තියෙන එකේ එකට ඒ බිත්ති කතා හතරයි බස්නාහිර පැති කතා හතරයි උතුරු බස්නාහිර පැති කතාවයි අර කතාව හතරයි ඔර නැගෙනහිර පැත්තේ බිත්තියේ තියෙන කතා තුනක් හැබැයි ඒ කතාවල ඇඳලා තියෙන ක්‍රමය වෙනස් අනිත් කතාවල මේ දොරවල් වලින් මෙන්ගුණු ඒ කරාසෙත් තුර ඇඳලා තියෙන්නේ අනිත් පැත්තේ තියෙන දොරවල් ගැන සලකන්නේ නැතුව මේ දැන් නැගෙනහිර පැත්තේ බිත්තියේ උතුරු පැත්තෙන් පටන් ගන්න කතාව දකුණු පැත්තේ බිත්තිය ගැන කරන තමයි ඉර වෙන්නේ පටියක් තීරු තුනක් තියෙනවා ඒ තීරු තුන කතා තුනක් කතා තුනෙන් උඩ කතාවයි මැද කතාවයි චරිත කතා එකක් නන්දිය උපාසය කතාව අනිත් එක සෝලසෙන කතාව කතාව යට තියෙන තේමී කුමාර කතාව තේමී ජාතකේ ඒකේ ඒ පැත්තේ බිත් කතා තුනයි ඔතන මේ දකුණු පැත්තේ බිත් කතා හතරක් තියෙනවා කතා හතරෙන් දකුණු පැත්තේ බිත් මේ උතුරු මැග්නටික් කරවල තියෙන බිත් කතාව මේ අන්න ඒක දෙකේ කණ්ඩහාල ජාතකේ කණ්ඩහාල ජාතකේ ඉලමිහාට තියෙන මසුරු සිතන කතාව අර කැවුම් උයලා බැල හැදිච්ච කතාව නැහැ ඊට මෙහාත් මේ ජනල විහාපත්‍ය තියෙන කතාවක් ඒක තමයි මේ ලාජා දෙව්දුවේ කතාව. කාස් පහරන්ගේ මේ කාස් පහරන ලාජ පොඩි පූජ කළා දෙව්ලෝ ඉපදලා ඊපස්සේ ඒ දිව්‍යාංගනාවක් වශයෙන් ඉඳලා ඒ කාස් පහරන් මිදුල් පිටන කියලා ඒ කතාව තියෙන්නේ ලාජා දෙව්ව කතාව. කොනේම ඊට උතුරු දකුණු පැත්තේ බිත්තියේ බස්නාහිර කෙරවලේ තියෙන කතාව මේ මහානර සිටුව කතාව මහානර සිටුවගේ විවාහය තියෙනවා ඊළඟට ඒ විවාහයේ මංගල උත්සව උත්සවයේදී කරපුන මේ නටුන් නාට්‍ය දර්ශන තියෙනවා මේ විහාරේ වටේටම තියෙනවා මේ නිරේ තියෙන වටේටම නිරේ සාමාන්‍යයෙන් තියෙනවා මහානිර 8යි ළඟට ඔසුපත් නිර කියලා තියෙනවා ඒවා 228ක් තියෙනවා ඒ 128යි 88යි 136ක් වෙන ඔකම මේ 136ම නැහැ කොටසක් තියෙනවා ඉතින් ඒ නිරය අර නිමි ජාතකයේ නිමි රජුගේ ගැඹුරු බෝසතාණන් වහන්සේ මේ භවයක දිවුලුවට එක් යන වෙලාවේ මේ නිරය හරහා යන්නේ මේ නිරය ඔක්කොම විස්තර කිය කිය ඒ ෆොටෝ එකක් තියෙනවා يعني මාත්‍රි දිවිර පුත්‍රගේ නිමි රජුගේ ෆොටෝ එක හැම අපාදයක් අතරම තියෙනවා විශේෂයෙන් තියෙන මේ චිත්‍ර නිකන් කොහොම මේ ආකර්ෂණ චිත්‍ර මේ චිත්‍ර බලන්න ලෝක රටවල් හැම එකෙම එංගලන්තේ ඇමරිකාව ඒකට ජීනනුත් තියෙනවා රසියාවෙන් එහට ස්කෝලවල කටට විශේෂයෙන් එනවා ස්කෝල පොතේ මේ පොත පිටපත දාලා තියෙන මේ චිත්‍ර ස්කෝල පොතේ ගොඩක් එනවා ඉතින් මේ තමයි විහාර ශාස්ත්‍රය එකයි දැන් අපේ සංරක්ෂණය කරන මහත්ය යෝජනාවක් කරනවා මේ විහාරේ චිත්‍ර ඉක්මනින්ම නරක් වෙන්නේ මේ වටේ තෙතමනේ නිසා කියලා. ඒ නිසා එයා යෝජනා කරන වටේට මේ වැරැන්ඩාවක් ගහන්න කියලා පුරාවිද්‍යාවට අවසර ඇතුව. මහනුවර චිත්‍ර සම්ප්‍රදායේදී සමමිතික ලක්ෂණ සහිත සිතුවම් දකුණු චිත්‍ර සම්ප්‍රදායේදී ත්‍රිමාණ ලක්ෂණ සහ මුහුණේ හා ශරීර ඉරියව් මනාව ඉස්මතු කොට ඇත. මෙහි ඇඳ ඇති චිත්‍රවල ගස් වැල් වර්ගය ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වන ලෙස
සිතුවම් කොට ඇත. එමෙන්ම චිත්‍රවල ඇඳි මාලිගා සඳහා පැරණි එංගලන්ත ගෘහ නිර්මාණ යොදා ඇත. ඇඳුම් පැළතුම් සහ සැරසිලි මේ අතර කැපී පෙනේ. මහනුවර චිත්‍ර සම්ප්‍රදාය හා බොහෝ චිත්‍ර සම්ප්‍රදායන් කාලානුරූපීව වෙනස් වූ අයුරු තුවක්කුවත් අතින්ගත් දොරටුපාල සිතුවම් තුලින් මනාව දිස්වේ. සාමාන්‍ය දොරටුපාල රූප නාග ගෝත්‍රයට අයත් තරුණයෙකු පුන් කලසක් අතින්ගත් සිතුවම්ය. මහදන සිටුතුමාගේ කතා වස්තුව චිත්‍රයට නගා ඇති කොටසේ දේවියාතේ මදුරුවන් දෙදෙනෙකු චිත්‍රයට නගා ඇති අතර ඉන් එක් මදුරුවෙක් ලේබි සිටින අයුරු හොවා දක්වා ඇත. මෙය සිතරාට වුණු සැබෑ අත්දැකීමක් දැයි බලන අයෙකුට සිතිය හැක. විහාර මන්දිරෙ මැද තියෙන මේ පිරිමහන්සලා මේ දඹුල්ලේ පිරිමහන්ස සමානයි. ඒ කියන්නේ හීන් රැළ තියෙන මේ බිම්බ තියෙන්නේ වටේ තියෙන සුවිසි වර්ණේ ඒ ඒ පිරිම වල රැළ වෙනස්. මේ දඹුල්ලේ පිරිම කාලයට එනවනම් ඒ රජුගේ කාලේ මේක කෙරෙන්න ඕන කියලා. පිරිම හැදෙන්න ඕන. නැත්නම් ඒ ඒ ඒ මොහොතේ මේකට එන විදියක් නැහැ. ඔව් ඒ නිසා මට මම අනුමාන කරන මට කියන්න තොරතුරු නැහැ. අනුමාන කරනවා මේ සමහරට මේ 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 රජුන් කාලේ අපේ විහාරේ හදන්නේ කියලා මැද කොටස. සෙල්ලිපි වගේ මුත අපර හම්බුනේ නැහැ. අපේ ධම්මසිරිහාරෝදී පොතේ හඳුනුත් කියනවා. ධම්මසිරි පොත ලියලා තියෙනවා. දීවාන බිසරගිරන් කාලේ බෝධි රෝපණය කරා කියලා සඳහන් කරලා තියෙන ධම්මසිරිහාරෝදී පොතක. හැබැයි මේ හාමුදුරේ පොතට මූලාශ්‍ර ගත්තේ කොහෙන්ද මම දන්නේ නැහැ. ඔය මූලාශ්‍රයක් ඇතු වෙන ගන්නේ නැත්තේ. ये मूलास मुखद नह मूलास नियाने तीन कुमारी हिमती है ना ते हम हदहान करना कि अपने फैन में विदेशी बल आत्म प्रतिलती है ना खाल दाल बिंदर दाल विनाश करती है ना ते हार अपे पलाते बीच गल पारण गाल मैं गाले बल कुट आंगिया हिम कथावा ती है ना විහාර හතරක් ගොඩ හතරක් තියෙනවා හතර ගොඩ හතර පේරුව කියලා. ඉතින් අතීතයේ ගොඩක් මේසවල මේ විහාර හතරක් ගොඩ නගලා තියෙන්නේ. අපිට දැනට මුකුත් අමුතුවෙන් ඉදිකරන දෙයක් නැහැ. දැන් අපිට ඉදිකරන දෙයක් නැහැ. මේ විහාර තියෙනවා, තෛත්‍යය තියෙනවා, බෝධිය තියෙනවා, සීමාවලිය තියෙනවා, ධර්මශාලා තියෙනවා, ආවාසිකල් තියෙනවා. අපිට එහෙම ලොකුවට ඉදිකරන දෙයක් නෑ දැන්. අපිට තියෙන සංරක්ෂණය පවත්වා ගන්න යාම නඩත්තු කරගෙන. සත්‍යයක් තියෙන්නේ. ඉතින් මේ තව ඉතින් මේ අපේ තව විශේෂ කාරණා තමයි මේ පන්සල ඉස්සර මේ හාමුදුරු ඉඳන නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අර ඉස්සර මේ සාමේ මහද මේ සිල්ලතුන් කියලා පිරිසක් තමයි පන්සල බලන් ඉඳලා තියෙන්නේ. සිල්ලතුන් පිරිසක්. එතකොට අපේ මේ මේ දැනට මේ පන්සලේ විහාරාධිපති හාමුදුරු වශයෙන් පළවෙනි විහාරාධිපති වෙන සඳහන් වෙන්නේ 1808 1808 හංසෝති නගරට ගිහිල්ලා එහෙම උපසම්පදා අරගෙන ඇවිල්ලා ලංකාවේ 810 ආවිලා නිකාය පිහිටුවා අමරපුර කල්යන් සමාගම කියලා. උඩ ඒ හාමුදුරුවෝ තමයි මේ මූලික විහාරාධිපති සඳහන් වෙන්නේ. එයින් පස්සේ විහාරාධිපති වරු හත් නමක් මට මම හත් වෙනක තත්ත්වයට ඉන්නේ. හය නමක් අපොතන මේ ඒ ඔක්කොම හාමුදුරුවෝ බෑ පිට හාමුදුරුවෝ නෙවෙයි ඔක්කොම කතුලීම හාමුදුරුවෝ මේ විහාරාධිපති මේ දෙතෙක්. ඉතින් විශේෂත්වය අපේ මේ මහානායකහරු දිනම අපේ පන්සලේ හිටියා. ඒක තමයි අර මුලින් නිකාගෙන ආපු අමෘත් මේ කතුලි ගුණරත්න මහානායකහරු. ඊපස්සේ අපේ ගුරුහාමුදුරුවෝ මහානායකත්වයට ලැබුණා. මේ එහෙම සම්භාවනීය
හාමුදුරුවෝ වැඩ හිටියා. ඒගොල්ලෝ අපේ ධම්මසිරිහාර බොහොම ප්‍රසිද්ධ හාමුදුරුවෝ. ධම්මසිරිහාර තමයි ලෝක ලංකාවේ හැමෝම නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ කාලේ දිගින් දිගටම ওই දවස පත්‍රයේට වගේ දිනන ලියුම් සපයපු හාමුදුරුවෝ. එහෙම කොහොමද ඒගොල්ලෝ හොඳ ඒ හාමුදුරුවෝ පොත්පත් ලියලා තියෙන පොත් පරිවර්තනය කරලා තිනවා. සංස්කෘත පොත් ගණනාව පරිවර්තනය කරලා තිනවා. එතකට මේ දවස් සම්ඥා පොත් ලියලා තිනවා. ඉන්වත් මේ ග්‍රන්ථ දුවේ කමල ගනලා තියෙන හඳුකෝ. එදා අපවත් වුණා. දැන් කවුරුත් නැහැ. ඉතින් දැන් දැනට තියෙන මම තමයි මේ පන්සලේ මේ විහාරාධිපතිවරුන් ඉන්නේ. විශේෂයෙන්ම චිත්‍ර කලාව පිළිබඳව අධ්‍යයනය කරන්න යන වටිනවා. ඒ වගේම ඉතින් ආගමික ශ්‍රද්ධාව දිනනත් වටිනවා. ඉතින් ආගමික ශ්‍රද්ධාව කියන්නේ මේ මේක බැලුවම ඒගොල්ලන්ට මේ අර චින්නාරක ආදීල ස්වභාවය මේ මේ බැලුවම ඒගොල්ලන්ට යයිට යම් කැමසි මේ ආගමික මේ ප්‍රමුද්දත්වයක් ඇති වෙනවා. මේ අපදෙන්න ආධ්‍යාත්මිකව ඒගොල්ලන්ට ආගම කියන්නේ ලොකු නඹුරක් ඇති වෙනවා. මේ බලනකොට මේ සමහරක් කියන මේ අපට මේක ඇවිල්ලා මාසයක්වත් බලන්න ඕනේ තේරුම් ගන්න කියලා. ඒ තරම් තියෙනවා කියලා. එන්නේ නැහැ කියන්නේ එහෙමයි. උඩින් බලෙන් බලලා හදින්නේ නැහැ කියලා. දැන් විශේෂත්වයෙන් තියෙන්නේ මම චිත්‍ර ශිල්පයේ කලාගෙන ගන්නට මොහොම වෙනවා. නුවර චිත්‍ර සම්ප්‍රදායත් දකුණේ යටත් විජිත චිත්‍ර සම්ප්‍රදායත් ක්‍රමානුකූලව එකතු වූ සංදිස්ථානයක් ලෙස කතලුව පූර්වාරාම විහාරය හැඳින්වීමට හැකිය. Humans of Dondra YouTube වැඩසටහනට විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු ලබා දීම ගැන පූර්වාරාම විහාරාධිපති කතලුවේ වජිරසිරිනායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ස්තුතිය පුද කරන්නෙමු.